සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. මම විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජාතික ජනබලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධාන සම්බන්ධීකාරක වශයෙන් මම කටයුතු කරනවා. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනි ජාතික ජනබලවේගයේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහත්මයාටත්, ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහත්මයාටත්, ඒ වගේම අද මේ එකබද්ධ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වන නීතිඥ සුනිල් වටගල, ඒ වගේම නීතිඥ හර්ෂන් නානායක්කාර ඇතුළු මා මිත්‍ර එයාවයිස් මාෂල් තුයිය කොන්තා සහ ෆ්‍රෙඩ් සෙනිවරත්න මහත්තුරුන්ට, ප්‍රථමයෙන්ම ජාතික ජනබලවේගයේ මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය අපි අවුරුදු එකමාරකට විතර ප්‍රථමයෙන් ඉතාමත් පොඩියට මේක ආරම්භ කළා. දැන් ඒක විශාල වෘක්ෂයක් විදියට ගොඩනගාගෙන තියෙනවා. ජාතික ජනබලවේගයේ මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය අදිටන නමින් අපි පිහිටුවා ගත්තේ මේ වසරේ පෙබරවාරි 11 වෙනිදා මහරගම තරුණ සේවා සභා ශාලාවේදී. එදින අපි එකගතාවයකට ආවා. අපි ජාතික ජනබලවේගය කියන මේ පක්ෂයත් සමග එකතු වී අපි කටයුතු කරනවා කියලා. ඒ කටයුතු කරන්න අපි පෙරමුණ ගත්තේ ඇත්ත වශයෙන්ම රටේ අද පත් වෙලා තියෙන තත්ත්වය, ආර්ථික අර්බුදය, රටට වෙලා තියෙන වින්හැය්‍ය හමුවේ අපි විශ්‍රාමිකයන් වශයෙන් අපිට අහක බලාගෙන ඉන්න බෑ. රට ඇදලා දාලා තියෙන තත්ත්වයෙන් ගොඩනගා ගන්න අපිට ලොකු මෙහෙවරක් මේ පක්ෂයට සම්බන්ධ වෙලා කරලා දීලා ඒ රටේ අනාගතයේ දූදරුවන්ට හොඳ හෙටක්, හොඳ රටක් සාධේවි ප්‍රමුඛ අරමුණ ඇතිව. ඉතින් මේ කර්තව්‍ය එහෙම නැත්නම් මේ මෙහෙවර අපි කරගෙන යනකොට අපි විශ්වාසයෙන්ම කියනවා මම සමග පෙරමුණ අරගෙන ඉන්න අනික් ප්‍රධානීන්, ඒ වගේම ත්‍රිවිධ හමුදා, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමූහයේ ඉන්න සියලුම සමාජිකයින්, අපි සේවය කරපු ඒ හමුදාවල යුද ගුවන් නාවික සේවාවන්වල තියෙන ගරුත්වය, උන්ගේ තත්ත්වය, ඒ සියලු දේවල් ආරක්ෂා කරගෙන අපිව මේ තත්ත්වයට ගෙනාවේ ඒ හමුදාවන්, අද සමාජයේ හොඳ පුරවැසියෙක් හැටියට කරේ මේ හමුදාවන්. ඒ හමුදාවන්වලට කිසිම අගෞරවයක් ගෙනෙන පරිදි නැතුව අපි කටයුතු කරනවා. මේ ජාතික ජනබලවේගයත් එක්ක සම්බන්ධව වෘත්තීය මට්ටමින් ඉහළ ආධාර කිරීම සම්බන්ධව තමයි අපි මේ ජාතික ජනබලවේගයට සම්බන්ධ වුණේ. ජාතික ජනබලවේගයත් එක්ක සම්බන්ධ වෙලා අපි කටයුතු කරනකොට අපේ සමාජිකයින්ට නොඑක් බලපෑම් කරනවා. අර වටගල මහත්මයා කිව්වා වගේ කඳුරු වලට ඇතුල් වීම වාචිකව සීමා කරලා තිනවා සමහරුන්ට. සමහරුන්ට වෛද්‍ය පහසුකම් ගන්න යනකොටත් සමහර අවස්ථාවල ඒ බාධාවන් පමුණුලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම කියන්න ඕනි, ඒ මොන බලපෑම් ආවත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අප මේ සමූහයේ, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමූහයේ ඒ සියලුම සමාජිකින් නොපිරිහෙලා ඉදිරියට ඇවිල්ලා තව තවත් ඉස්සරහට ඒ කටයුතු කරන්න මොන බලපෑම් ආවත්. මේ අදිටන එව නැත්නම් මේ අදිෂ්ඨානය පෙරදැරි කරගෙන අපි ඉදිරියට පැමිණියේ ජාතික ජනබලවේගයේ පක්ෂයේ තියෙන අදිෂ්ඨානශීලී නායකත්වය, දූරදර්ශී හැකියාව, පෙඩීම, ඒ අදූෂිත පාලනයක් කරන්න පුළුවන් තියෙන හැකියාව, ස්වේච්ඡාවෙන් කැපවෙන සමාජයෙන් කිසිම දෙයක් නොගෙන මේ රටේ සුභසිද්ධිය තකා හෙට දවසක් ගොඩනැගීම සඳහා මේ පක්ෂයට හැකියාව තියෙන පක්ෂයක් කියන අපි ඒ අරමුණ ඇතිව තමයි මෙතනට අපි පැමිණියේ. ඉතින් විශේෂයෙන්ම මට මතක් කරන්න ඕනි අප මේ ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනගාගෙන හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික්වලට අයිති ආසන හමුවන් අපි පවත්වලා තවත් විශාල විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයෙන් විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ සිටිනවා. ඉතින් ওই මොන බලපෑම් කරත් අපි අධෛර්ය වෙන්නේ නැහැ. මට විශේෂයෙන්ම මට මොන බලපෑම් ආවත් මම මේ පක්ෂය වෙනුවෙන්, ඒ වගේම මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය වෙනුවෙන් සහ අපේ රට, මගේ රට, අපේ රට වෙනුවෙන් හෙට දවසටත් ඉදිරියටත් මේ ක්‍රියාකලා වගේම මම කටයුතු කරනවා මේ සාමූහිකයක් හැටියට. Let me speak few words in English also. That's very good morning to dear friends. We the
retired Triforces Collective that was organized or incepted about 1.5 years ago as a small group. Now this has been coming a very long way. So it has spread across the country and given a very huge support to the national people's power. So we had a determination about long or decades ago as youths that we came forward, that is to bring the peace to this country. So similarly, that we understood and we learned that the country is not going the real the way that the people of the country wants. So we have been declared as a failed state and a poor country, which we cannot stay and stay at home and to enjoy our retired life. So then we came forward, that is to give the full hand support to the national people's power. And I pledge that me, along with the other, the senior people of the National People's Power, the Retired Triforces Collective, and all the members that who are there across the country, will be there forever, that is to bring the country to a very proper, a good the level in the future. So let me thanks to the party leadership, that is Mr. Anurakumara Dissanayake, and also the National Intellectual Organization, the national organizer, Mr. Ananda Vijayapala, and along with Mr. Harshana Nayakar, the lawyer, and the lawyer, Mr. Vatagala, and along with retired Air Vice Marshal Sampath Tuyokonta, and the retired Rear Admiral Fred Senuratna. So thank you very much for the media personals that were here of giving this opportunity. Thank you very much.